නිල් ආම්ස්ට්‍රෝන් හඳට යනවා වගේ එල්ලගත්තු තඩි ගමන් මල්ල බොහොම වෑයමින් තමන් දෙසට ඇදගත් ඇය බසේ ආධාරකයක දෑත් රඳවා ගත්තා. ඇගේ දෙනෙත් වේගයෙන් එහි මෙහි ගමන් කළා. උරහිස්සෙන් පහළට වැක්කිරුණු කොණ්ඩය අවුල් වී ඇති නිසා එහි මෙහි නලියන සිහින් කෙහෙරැලි මුහුණේ නිශ්චිත පැවැත්මට බාධාවක් එල්ල කළා. බස් රථයේ වීදුරුවෙන් එපිට තිබුණේ වෙනමම කතන්දරයක්. නිලංකාර වෙන ආලෝක කදම්බයක්. ක්‍රිස්මස් මලීනා ක්‍රිස්මස් වලට පිස්සියක් වගේ ආදරය කළා. රතුපාට රත්රන් පාට දීප්තිය ආලෝකය ප්‍රහර්ෂය සතුට ගුප්ත බව රෝමාන්තික බව ක්‍රිස්මස් කියන වචනේ ඇහෙද්දි මේ සේරම එක්ක මුසුවෙච්ච හැඟීමක් දැනී නොදෙනී ගියා. මේ ඔය රතුපාට ටී-ෂර්ට් නංගි පොඩ්ඩක් මැද්දෙන් එහාට යන්න අලි බෑග් එකක් එල්ලන් ඉන්න කෙනාට කියන්නේ. ඔව් ඔව් ඔයාට තමා යන්න යන්න. මලීනාගේ බර ගමන් මල්ල බස්සේ රාක්කය උඩින් දැමීමට ඇය අසලින් සිටගෙන සිටි කඩවසම් තරුණයා උපකාර කළා. තැන්ක්ස් ඇය ඔහු දෙස බලා මද සිනහවක් නැගුවා. බෝඩිමට යද්දී රෑ හත පහ වුණා විතරයි. මනසින් පඩි ගණන් කිරීම ඇගේ පුරුද්දක් වුණා. සුපුරුදු කාමරය ඉදිරියට පැමිණුණත් ඇයට දැනුනේ නුරුස්සනා හැඟීමක්. ස්වයංක්‍රීය විදුලි ස්විචය හඬ නගද්දී ආදිති දුවගෙන ඇවිත් දොර විවෘත කළා. කන්නමුකුත් ගෙනාවේ නැද්ද බං? ආදිති ඇගේ බෑග් එක ඉව කළා. මාව කාපන්, හොඳ ළමය වගේ මොනවා හරි හදන්නකො. මට අද ඉවර කරන්න චිත්‍රයක් තියෙනවා. මේක අද ඉවර කරලා කස්ටමර්ට හෙට වෙද්දි යවන්න ඕනේ. ඒ කියන්නේ උඹ අද ස්වරව රාත්‍රිකයිනේ. මලීනා ටවල් එකෙන් ආදිතිගේ පිටට පාරක් ගසා නාන කාමරයට රිංගා ගත්තා. සීතල ජලය ඇගේ සිරුර දිගේ ගලද්දී සීතල නොතකා ඇය ස්ථානය ඉක්මනින් සිදු කළා. කණ්ණාඩියෙන් ඇය තම දෙසම මද වේලාවක් බලාගෙන සිටියා. කාලයක් පුරා සිදු කරන නිදිමැරීම් වලින් වෙහෙසටපත් දෙනෙත් හැරෙන්නට ඇය සුන්දරයි කියලා හැමදාම් වගේ හිතුණා. කොළඹ අහස ගමේ අහස තරම් ලස්සන නැහැ කියලා ඉස්සර හිතුණට දැන් මලීනාට ලස්සනම කොළඹ අහස. නගරයේ ගොඩනැගිලි මැද්දෙන් හඳ මෝරාගෙන එන විදිහ දකිද්දි ගමේ ගස් අස්සෙන් කඳු අස්සෙන් එබෙන හඳේ ඡායාවක් ඇගේ සිතේ මතුවී මැකී ගියා. පින්සල්වල කෙඳි පුංචි කෘමීන්ගේ ප්‍රහාරවලට ලක් වෙලා තිබුණා. සේරම පින්සල් ටික වතුර කෝප්පයකට දාලා පැලට් එක සෝදලා පාට ටික පිළිවෙලට තියලා ඇය හිස් කැන්වස් එක දිහා ටික වේලාවක් බලාගෙන සිටියා. නිදිමත දිනෙත් බරවේගෙන එන සේයාවක් දැනුනේ ඇයි දිග හුස්මක් ගෙන වැඩ ආරම්භ කළා. ඒත් එක්කම ඇය පිළිකුල් කරන මේ ඕඩර් එක බහර දුන්නු තැනත්තාගේ වචනය සිහිපත් වුණා. මලීනා, මට ඕනේ අන්කොමන් චිත්‍රයක්, රොමැන්ටික් චිත්‍රයක්. මගේ අලුත් ගෙදර මේ චිත්‍රය තියන්න ඉන්න බෙඩ්රූම් එක රතු පාටයි. එල්ලන්නේ මේ චිත්‍රය විතරයි. ඔයාට මම මේක හොඳට ගෙවන්නම්. මගේ වයිෆ් මාරම ආසයි හොඳ පේන්ටින් වලට. අනිත් ගැහැණුන්ට වගේ නෙමෙයි. එයාට තියෙන්නේ අමුතුම ඇහැක්. එයා මාරයි මලීනා. ඔයාට උනත් තේරෙයි මගේ වයිෆ් හම්බුනොත්. බියුටි විත් ද බ්‍රේන් ඉතින් එයා සතුටු වුණොත් අපි ඔෆිස් එකේ එල්ලනත් ඔයාටම ඕඩර් එකක් ලැබේ. මේ පුද්ගලයාගෙන් මෙතෙක් කිසිම වදයක් නොවුනත් ඇයට ඔහු පිළිකුල් වුණා. ඔහු සිය බිරිඳ නිතරම වර්ණනා කිරීම බිරිඳකගේ කෝණෙන් හොඳ ලක්ෂණයක් වුවත් ඒ හරහා අනිත් කාන්තාවන් පහළ හෙලීම මලීනාට ඉවසන්නටම බැරිව හේතුවක් වුණා. හැමෝම හොයන කෙහෙල්මල් අන්කොමන් තියරිය. කොළඹ අහස තද කළු පැහැගත්තා. ඈතින් එකම එක තරුවක් විතරක් ඇයට පෙනුණා. සාමාන්‍ය ආලෝකයට වඩා මද වෙනස් පැහැයක්. මලීනා දැස් වසා මද වේලාවකින් නැවත විවර කළා. තරුව ඇය පෙර නොදුටු රෝස පැහැයට හුරු වෙනත් පැහැයක් ගෙන තිබුණා. කළු ආකාශයේ අන්කොමන් තරුවක්. ආදිති පාන් පෙති කිහිපයක් ටෝස්ටර් කර පිඟානකට දමා ඇය වෙත ගෙන ආවා. මලීනා හුන් තැනින් නැගිට ගොස් බෑගයේ ඉතුරු ඉඟුරු මල්ල ඇද එයින් කිහිපයක් තලා තේ සැදීමට පටන් ගත්තා. අද දවසේ පුවත් සාරාංශය කියන්න ඉතින්. ආදිතිගේ හිකි හිකි ගාලා මලීනාගේ හිසට පහරක් එල්ල කළා. මට මහන්සි බං, අර පිස්සු මිනිස්සයාගේ චිත්‍රය නිසාමයි අද ආවේ. හරි හරි ඉතින්, පිස්සෙක් හරි මොකෙක් හරි ඔයාට හොඳට ගෙවනවා කිව්වනේ චිත්‍රෙට. චුරු චුරු නැතුව මේවා කාලා ඔන්න ඕක ඇඳලා ඉවරයක් කරලා දාන්න.
මට හෙට උදේම ලෙච්ච මම නිදියනෝ ඉස්සරහින් මේ කතර තියන්න නිදා ගන්න කලින් ඊයේ මට නිදා ගන්න දුන්නේ නැහැ තඩි මීයක් දඩ බඩ ගාලා දිව්වා එහෙනම් ගුඩ් නයිට් මචං ගුඩ් නයිට් මලිනා නැවත පින්සල අතට ගත්තා අන්කොමන් රෝස තරුව කළු වහස කරදර කරන තඩි මීයා බස් එකේ හිටිය ලස්සන කොල්ලා ක්‍රිස්මස් සැන්ටා කස්ටමර්ගේ මහලුකු වයිෆ් කරදරකාර කස්ටමර් උද්දච්ච කතා ගිනි රතු පාට බෙඩ්රූම් ඒක රොමැන්ටික් සීන් එකක් ඈත අහසේ තරුව එකවරම අතුරු දාන කට්ට කරවලේ ආකාශය පමනයි ඇඟ කිලි පොලා යන සීතල සුළඟක් එකවරම කාමරය තුළට පැමිණ මලිනාව තවත් අලස කරන්නට වෑයම් කළා බීච් නාද කෙටි පණිවිඩයක් අර කරදරකාර කස්ටමර් හයි බියුටි මගේ වයිෆ් අහනවා චිත්‍රය රෙඩීද කියලා චිත්‍රේ ලස්සන කොහොම වුණත් මට ඔයාගේ ලස්සන මූණ ආපහු හෙට දකින්නකම් ඉවසILLක් නැහැ. ඇය ජංගමිය අතටගෙන පණිවිඩය නැවත වාරයක් කියුවා. කුඩා මේසෙ උඩ තිබූ විශාල වීදුරු බෝතලයේ තිබූ වතුර සියල්ලම එකවරම බීහමාර කළා. පින්සල ජලයේ ඇති පදමට පොඟවාගත් ඇය කළු වර්ණය තුල පින්සල ඔබා මුළු කැන්වස් එකම පුරාම තද කළු පැහැයින් පාට කළා. ඉතින් එතනින් නොනවතුණු ඇය එක්තරා කාන්තාවක රුවක් සහ පිරිමි රුවක් චිත්‍රයට නැගුවා. කාන්තා රුවෙහි සිරුර ඉතා හැඩතිව නිම කළත් එය හිස නොමැති කොන්දක් ලෙස තැබීමට මලිනා වගබලා ගත්තා. පිරිමි රුව කොට මහත සිරුරකින් යුතු පුද්ගලෙක්. ඔහුගේ හිස මීයෙකුගේ හිසක්. පිරිමියා කාන්තාවකගේ දෙපා බදාගෙන සිටි අතර මෙම සිතුවම එක හුස්මට නිම කිරීමට මලිනා යොහුසුරු වුණා. වේලාව පාන්දර එකපසුවේ මිනිත්තු 20යි